ගම් සෙල් කාරයරේ ගිහිල්ලා මගේ බඩු මල්ල ගත්තා වගේ ගිහිල්ලා ඉවරලා බලනකොට බඩු අඩුයි ගොඩක් කිව්වා. අලලුනේ මත් අඩුයි. ග්‍රාම සේවක නගරේ ග්‍රාම නිලධාරී බරේ මට කතා කරා. කතා කළා සහායක විතර කිව්වා මේ සභාපතිතුමා මේ බඩු මල්ල ටික ඇවිල්ලා තිනවා. අපි ඔබතුමාගේ බඩු මල්ල නැහැ මේ කට්ටියගේ ටෙලිෆෝන් නම්බර්ස් නැහැ මට කියන්න කියලා. ඉති කිරිපිටි එක නැහැ. සීනි කිලෝ පහක් කියලා තියෙන තුනයි තියෙන්නේ. තුනක් විතර තමයි දුන්නේ. පරිප්පු අඩු සැමන් නැහැ. පාපෝ කතා කළ ග්‍රාමදාරට මේ ගානදර මතේ මේ බඩු කීයක විතර දෙවන්න ලැබුණා. හැබැයි යා නිශ්චිත උත්තරයක් දුන්නේ නැහැ මේක 10000 බඩු මල්ලක් කිව්වා. එයා කොහෙට නැති උත්තරයක් දුන්නේ. ඒකත් වරසකියා. අමෙන් ඉතිරි දෙවෙච්ච එක නෙමෙයිද? අපිට පෙබරවාරි. හරිද? දැන් මේක ඇත්ත මම කියන එකත් ඕනනට තිබු කමන්න. දැන් මේක දිගටම වෙලානේ. දිගටම වෙලානේ. අහම්බෙන් සිද්ධ වෙන්නේ. මොකද හැම වඩම ලක් මාඩු. දැන් පැහැදිලිව අපි කියන්නේ මේ අවධානය යොමු කරලා මේ වගේ චරිත සුදුසු නැහැ. තමයි දින කාඩ්. අපිට 22 නේ. 22 නේ. හරි හරි. අනේ අයියෝ වෙස් කඩ දෙන්න. විශේෂම දේ නම් පාදිස් ලේකන්තුමා එතුමා තමයි මේ වැඩ බලන්න මම හිතන්නේ දැන් අපේ සභාකාර මේකෙත් අධ්‍යක්ෂණ ලිපි එතුමා ඇතුළු ඉහළ නිලධාරීන් මේ 10000 බඩු මල්ල මොකද ඒක පැහැදිලිව මම ආදිරි දාන්නත් ඕනේ ඒක එතුමා සාධාරණ විදිහට මේ දේ කරලා තිබ්බා හොරකම් කරන්න බැරි වෙන්න ඒක සීල් කරලා මේක ලිස්ට් එක ඇතුළට දාලා මේකේ ප්‍රයිස් ටික දාලා දෙන බඩු ටික කොච්චරද මේකේ වටිනාකම කොහොමද කියලා 10000 වෙනකම් දීලා තිනවා එතකොට මෙතන වංචාවක් සිදු වෙලා තියෙන්නේ ඒ පුද්ගලයාට නෙවෙයිනේ පපුතා අර ඔබතුමාට හම්බෙච්ච බඩු මල්ලේ ගැටලුවක් තියෙනවනේ ඔව් බඩු මල්ලේ ගැටලුව ඔව් බඩු අඩුවෙන්ද හම්බුනේ බඩු අඩුවනේ මොකද මේ අඩුවෙන් කියන්නේ මට විතරක් නෙවෙයි මට නම් ගැටලුවක් නැහැ කියන්නේ අහිංසක ඇත්තටම මගෙත් එක්ක ළඟ මාසෙට විතර සන්නිර්වදාට ලක් වෙච්ච නගරේ විතරක් හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ නගරේ දීපු හැමෝටම බඩු මල් අඩුවෙන් තමයි දීලා තියෙන්නේ එතනින් ඒ බඩුමල්ල දෙනකොට අපි හොස්පිටල් එකට ගිහිල්ලා ඇවිල්ලත් දවස් දෙකක් විතර ගියාට පස්සෙ මම දැන් මේක දවස් 6කට විතර කලින් තමයි බඩුමල්ල එන්නේ කියලා කිව්වේ. ග්‍රාම සේවක නගර ග්‍රාම නිලධාරී බරේ මට කතා කරා. කතා කළා සහායක විතර කිව්වා මේ සභාපතිතුමා මේ බඩුමල්ල ටික ඇවිල්ලා තිනවා. අපි ඔබතුමාගේ බඩුමල්ල නැහැ මේ කට්ටියගේ ටෙලිෆෝන් නම්බර්ස් නැහැ මට කියන්න කියලා කිව්වා. ඉතින් මම කතා කළ කට්ටියට කිව්වා අන්න බඩුමල්ල ටික ඇවිල්ලා තිනවා. ගරු දෙක කාට කිව්ල ගන්න කියලා. ඒ වෙලාවෙත් මට කතා කරලා දැන් බීමත් තියෙනවා. එකකට පැහැදිලිව කියන්න පුළුවන් ඊට පස්සේ හයිට විතර ගිහින් බඩු මල්ල අරගෙන එනකොට එයා ග්‍රාම නිලධාරීවරයා බැරිවේ මගේ නම තියනවාද කියලා මගේ නම ප්‍රේමගේ නෝනාගේ නමට ආවේ මිස් ප්‍රසන්දික ඊට පස්සේ ගිය වෙලාවේ එකහිට දෙකේ කතා කරලා තියෙනවා නෑ සභාපතිතුමාට බඩු මල්ල තියනවා කියලා මොකද නම කියලා මේ නම කියලා අහන්න එකක් අරගෙන යන්න කියලා ඊට පස්සේ බඩු මල්ල අරගෙන ආවා හවස 6 මාට විතර ඇවිල්ලා බලන්න බඩු බෑග් එක සීල් කරලා නැහැ තිබ්බේ දැන් මට මේ මට වැදගත් තියෙන්නේ මේ රුපියල් 10000 බඩු මල්ල මට නොලැබිච්ච එක නෙවෙයි මම මේක දේශපාලන නායකයෙක් ඒතර ජනතාවගේ නායකයෙක් විදිහට මට තේරුණා මේක බඩු අඩුයි කියලා හැබැයි මම දුරකටින් දැනුම් දීමක් ආපව කතා කළ ග්‍රාමදාරට මේ ගානදාර මට මේ බඩු කීයක විතර දෙවල් ලැබුණා හැබැයි යා නිශ්චිත උත්තරයක් දුන්නේ මේක 10000 බඩු මල්ලක් කියලා එයා කොහෙට නැති උත්තරයක් දුන්නේ ඒකත් වරසකියා ඊට පස්සේ මම කරේ වෙනත් සැටිවල ඉන්න මගේ ඉන්න ඒ ආසිටි උදාහරණයක් ගත්තොත් දෙහිවල ඉන්න මගේ රියදුරු අපි ඉතාල අප්පු කියලා අපි කියනවා. එයාට මම කතා කරලා හෙව්වා අප්පු මේ කොහොමද බඩු මල්ල වට හම්බුනේ මාත් තියෙන්නේ කියලා. හැබැයි ඒ බඩු මල්ල දීලා තියෙන්නේ සීල් කරලා. ඒ කියන්නේ මහලා ඒ බඩු පැක් එක ඇතුළට මෙන්න මේ වගේ එකක් දාලා හරි පිළිවෙලට හැමදේම කරලා තියෙනවා. විශේෂම කියන පාදිස් ලේකන්තුමා එතුමා තමයි මේ වැඩ බලන්න මම හිතන්නේ දැන් අපේ සභාකාර මේකෙත්
අධ්‍යක්ෂණ ලිපි. එතුමා ඇතුළු ඉහළ නිලධාරීන් මේ 10000 බඩුමල්ල, මොකද ඒක පැහැදිලිව මම ආදිරි දාන්නත් ඕනේ ඒක. එතුමාලා සාධාරණ විදිහට මේ දේ කරලා තිබ්බා. හොරකම් කරන්න බැරි වෙන්න ඒක සීල් කරලා මේක ලිස්ට් එක ඇතුළට දාලා මේකේ ප්‍රයිස් ටික දාලා දෙන බඩු ටික කොච්චරද මේක වටිනාකම කොහොමද කියලා 10000 වෙනකන් දීලා තිනවා. එතකොට මෙතන වංචාවක් සිදු වෙලා තියෙන්නේ ඒ පුද්ගලයාට නෙවෙයිනේ. ඒ මිනිස්සු හරි පිළිවෙලට හැමදේම කළා දෙනකොට මෙතන ග්‍රාමධාරීවරයාගෙන් තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් දෙහිගොල්ලට යනවා හොඳ බඩු මල්ල 10000 වටිනා කියන බඩු මල්ල යන අපේ නගරේ හැමෝටම මෙතනට මේ මනුස්සයෙක් වෙන් අඩු කරලා. දැන් මගේ එකේ මම ලිස්ට් එක අරගෙන බැලුවා. මම ප්‍රාසලේකන්තුමට ඒ වෙලාවේ දුරකථන දැනුම් දීමක් කරා. ප්‍රාසලේකන්තුමට ලේකන්තුමට මේ පිළිවෙලට ලොකුම ප්‍රශ්නයක් වුණා. මොකද එතුමා මේ පිළිවෙල කිසිම දෙයක් දන්නේ නැහැ. හරම කවිසියක්වත් දන්නේ නැහැ. ඉතින් මගෙන් ඒ වෙලාවේ ප්‍රාසලේකන්තුම ගත්කත් නෑවි සභාපතිතුමා බඩු මල්ල ලිහලද තිබ්බේ සීල් කරලාද මහලද තිබ්බේ කියලා. මම කොහොමද මහලද මේ තිබුණේ මේක ගැට ගහලා තිබුණේ කියලා. එතකොට ඒ වෙලාවේ මම දැනගත්තා දුන් සභංකයට පහක් දෙන්න තිබුණේ ඒ පහ නෑ. එතකොට කිලෝ පහක පිටියෙන් ඕනේ කිලෝ 3ක් විතර තියෙන්නේ. පරිප්පු කිලෝ පහක් තියෙන්නේ පරිප්පු කිලෝ 3කටත් අඩු වෙන තියෙන්නේ. සීනි කිලෝ පහක් තියෙන්නේ ඒකත් උන්ට අඩු වෙන තියෙන්නේ. ඊට පස්සේ කිරිපිටි පැකට් එක නෑ. පොඩක් තරම් අඩුයි. ඊට පස්සේ මම තිබුණ මිල ඒ තිබුණ බහඬ වල වෙළඳපළ වටිනාකම දැනගන්න මම තොග අපේ වෙළඳපළ මම කතා කරලා කිව්වා. මෙන්න මේ මේ ප්‍රමාණය තියෙනවා. මම තරහින් දාලා කිරුවා. කිරලා මම මෙන්න මේ වගේ මිල කියන්නේ කියලා. සිල්ලර් මිල වැළුවොත් එීම ඒ මොහොතේ තිබුණේ 6650. සිල්ලර් මිල. තොග මිල නෙමෙයි. ඒතකොට හිතා ගන්න පුළුවන් ගැහිල්ලේ තරම කොච්චරද කියලා. ඉතින් ඒ වෙලාවේ පාසලේකතුමාට ඒ ඉක්වාරක බාර දුන්නා. මම දැනුත් විශ්වාස කරන එතුමා ඒ ඉක්වාරක හරියටම කරගෙන යනවා. ඉතින් මම කියන්නේ මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න හොඳ නැහැ. මිනිහෙකුට දුක් මහන්සි වෙන්නේ ලෙඩක් හැදිලා ඒ ලෙඩින් දින 14කට 15කට ගෙදරකට කොටු වෙනකොට අහිංසක පවුලල මිනිස්සු කැඳ බොණ්ඩ බැරුව ඉන්නේ. කැඳ බොණ්ඩ සල්ලි නැහැ මිනිස්සුන්ට මේ වෙලාවේ. එහෙම එකේ රජේ Taman ජනතාවගේ දීපු බදු පොතලින් නැවත රුපියල් 10000ක් ඒ පවුලට දෙනකොට ඒක රජේ අවසාන සාධකයක් ග්‍රාමධාරීවරයා හොරකම් කරනවා නම් ඒකමත් තිරිසන්. ඒක ලෝක ධර්මතාවට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි මට උමනාකම තිබ්බේ මෙන්න හෙළුව එළියට ගන්න. නිසා මම දිගින් දිගට දිගින් දිගටම මම නිශ්ශබ්ද හිටියත් ඒක මොකද මම නැවත නැවතත් කියනවා මේක ග්‍රාමධාරීවරයාගේ වැරද්දක් පමණයි. මොකද එතනින් එහාට මං මම ඒක පැහැදිලිව කියනවා ප්‍රතිපල එක දාන්න ඕන ප්‍රාසලියකම් කාට එක එක ආසකම්භාවා මෙතුමත් එක මට පෞද්ගලික කර දෙනුවක් නෑ. ඒකත් වගකීමෙන් කියනවා. හැබැයි සමාජෙත් එක බලනකොට අද ඉන්න ප්‍රාසලියකම්වරයා අනිත් හිටපු සීලෝ ප්‍රාසලියකම්වරු බැලුවකින් පස්සේ හොඳ ප්‍රාසලියකම්වරේ. එහෙම චෝදනාවක්වත් නැහැ. ඒ නිසා එතුමාගේ අනාගතේ මේ 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 කොටසක් කරගෙන ඒක දේශපාලන වාසියක් අරගෙන එතුමාගේ අනාගතේ විනාශ කරන තරම මං තිරසලෙකුත් නෙවෙයි. පැහැදිලිව මම කියනවා මේ ග්‍රාමධාරීවරයා සම්බන්ධ ප්‍රතිපාරක් ගත යුතුයි අනිවාර්යයෙන්. මොකද මේ දිගින් දිගට දිගින් දිගට මාධ්‍ය අහනකොට මොකද මම පළවෙනි පාර කියනවා දෙවෙනි පාර කියනවා මම ජනමාධ්‍යතුණත් මම එහෙම ප්‍රකාශ නොදී හිටියේ ඒ ප්‍රශ්නෙ තන ඉවර වෙයි. හැබැයි මේ ග්‍රාමධාරීවරයා හැම දැනගම මොකද සමස්ත ඒ මම දන්නව රාජ්‍යසේවය ඉන්නකොට අපි දන්නවා අපි ගමේ ඉපදිච්ච මිනිස්සු විදියට ඒ අර පැටිකියාව දන්නවනේ. අර හොරකම් කරන කට්ටියට හොරකම කොච්චර හුරු වුණාද කියනවනම් අවසානට හොරකම් කර දෙන්න නැත්නම් ලුණු කට්ටියට ඇවිල්ලා ගහනවලු. අන්න එහෙම වගේ චරිතයක්. සම මම කියන්නේ ඉහළ වරදාරින්ගේ අවධානය යොමු වෙලා ඉක්මනින්ම මේ කියන පුද්ගලයා නැවත වතාවක් අහිංසක මිනිස්සුත් එක්ක ගැටෙන්න රාජ්‍යසේවයේ තියන්න සුදුසු චරිතයක් නෙවෙයි. සම ඒ පිළිබඳ පරීක්ෂණය පරිණාම කරලා සුදුසු ක්‍රියා මාර්ග ගන්න ලෙස ඉල්ලා සිටින මේ ජනතාව වෙනුවි. මොකද නැත්තම් මේ මගේ බඩු මල්ල අඩු වුණා කියන පදනමට එමේ ඇවිල්ලා නෙවෙයි. මොකද අහිංසක මිනිහෙකුට ඒ දේ සිද්ධ වෙනකොට මේ මනුස්සයා කවදාවත් ඒක කියන්නේ නැහැ. මොකද මේ මනුස්සයා රෑගිලා විදලා දිනවන බඩු ටික. බඩු ටික ආපහු ගිය බඩු ඒ සම්පූර්ණ ගන්න නෙවෙයි. මේමයි මගේ යාළුවෙක් ආවාගේ දෙට්ටේ යාළුවා නිසා තමයි බඩු ටික නැතුනේ. මම යාළුවාට දුන්න මේක ඒ නිසා මචං මේක පොඩ්ඩක් කියපන් පුතාට නැත්තම් ඔය කියපන් එහෙ විදිහට මේවා කරේ. ඉතින් ඒ නිසා මේක හිතාමතා විචරයක්. අහම්බෙන් සිද්ධ වෙන්නේ මොකද හැම බඩු මල්ලක් මඩුයි. පැහැදිලිව අපි කියන්නේ මේ අවධානය යොමු කළා මේ වගේ චරිත සුදුසු නැහැ. සමස්ත රාජ්‍ය ශ්‍රේවිතු සුදුසු නැති චරිත නිසා ඉක්මනින් කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගෙන මේ පුද්ගලයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි ඉන්නේ. බලනකොට වෙලා දිගටම වෙලා හොඳ එකක් තියෙනවා
මේ මෙතන මේ අම්පාරවලට පිටිපස්සේ ඒ බඩුවල ටිකක් යවුවා. ඒ අපේ අක්කා මම අක්කා. ඔව් මේ මම දන්නවා. නේ දන්නේ. ආ ඉතන ලොකු ඉතිස් එක හරියටම හරි. ඒක ගන්න පුළුවන්. මෙතන එක දිනන ඉතනක බලුට ගිරන්න වුණා කිව්වට පස්සේ ආරංචි වුණා පස්සේ. ඒක ඒක ගන්න පුළුවන්. ඔතනදී? ඔතන මේක දිගටම වෙලා තියෙනවනේ. ඒක ඔයාලට පෙඹරවාලියද නේද? මම ඔයාලට කතා කරලා අයියනවා. දැන් මේක දිගටම ගිරන්නේ වටිනවනේ මගේ. ඔව් ඔව් ඔව්. ඒක මම මොකක්ද කියනන් එහෙම ඒකත් වැරද්ද දන්නේ. ඔව් ඔව්. විතරවන්න පුළුවන් නේද? මගේ එකේ ඕනේ මම බලුවා කිරි එක තිබ්බේ. හා. මං අරන් හැදුවා. හා. අපිට බිස්කට් කරනවා නම් දකින්න කොට. හා. කිරි තිබුණා බිස්කට් තිබ්බයි අපේ ලිස්ට් එකේ සරි. හා. බිස්කට් තිබ්බේ. එහෙනම් එනවනේ ලිස්ට් එක. ඔව් ඒ ලිස්ට් එකක් නෑ. හා ඔව්. ගලවන්නේ වගේ ලිස්ට් නෑ. ඔව් ගලවන්නේ වගේ ලිස්ට් දෙන්නේ. ආල් එක මල්ලක් නෑ නේ හාල් ඉස්සත් ගන්නේ නෑ නේ මේ මල්ලා කොහමද ආවා 3500ට හරියට මම ගණන් කරා 3500 ගන්නේ බඩුනේ ඔව් කිලිබිටි සමන් දෙකක් අඩුයි හරියට කිලිබිටි කිලෝ එකක් අඩුයි ඊට පස්සේ ආවා බිස්කට් ටික ඒ සැරේ බිස්කට් ටික පයින් ඉස්සෙ ඉතින් මෙයා මෙයා පෙඹර වාරි මාසේ මෙයාට වෙලා තියෙනවා නෑ 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 බඩු ආපහු ගෙනල්ලා දුන්නා නේ දෙවෙනි සැරේ ගෙනල්ලා දුන්නා බඩු නෑනේ අඩුයිනේ ගෙනදීපෙකෙත් අඩුයි ඒක තමයි සිල්ලර බඩු වලින් හැම එකකින්ම පහේ ප්‍රමාණයෙන් අඩුයි ඔයාට කවද්ද දුන්නේ දිනේ කවද්ද 22 නේ හරි හරි 22 තමයි එහෙම ප්‍රශ්නයක් බලපෑමක් කරන්න බෑනේ වැරද්දක් කරපු එක්කනේ නිල්දාරි මේ අයියා පෙඹරවාරි ඉතින් පෙඹරවාරිත් මේ අයියට වෙලා තියෙන එක. හා හා. ඔව් මේ මේ අයියලාටත් මට වෙලා. මගේ මං ගණන් හදලා බැලුවා මං ඒක ඔස්සේ. ඊට පස්සේ නේද ගියා යනවා. ඒකත් එහෙම තමයි කිරි පිටි එකයි සැමුණුයි තමයි අරන් තියෙන්නේ. ඒක හරියට ගස් ගන්න ගන්න. හා සුවඳ සබන්. නෑ හරි ඔව් ඒක උතුමාලගේ පැත්තෙන්නේ. නෑ එහෙම නෙමෙයි දැන් රජෙන් ගෙනත් දීපු එකේ අඩුපාඩුවක් තිබ්බද කියලා පුතා කිව්වා. ආ බඩු මල්ල අරගෙන ගියද මෙහෙටනේ ගියේ. ඔව් ඔව්. හෙට අරන් ගියේ පස්සේ හොදා තමයි අපට ඔක ආරංචි වුණේ මේ මෙහෙම දෙයක් වෙලා කියලා. හා ඊට පස්සේ ආපහු ඉදිරියට ගෙන දුන්න කියලා කිව්වද? ආපහු මොන කිරිපිටි වගේ අපි ගෙනාව කියලා කිව්වා. හා හා කිරිපිටි නෙවෙයි තින් කිරිපිටි පැකට් එකක් කීයද රුපියල් 1000 නේද? ඒකට යන්න නැති. මම ඔයගේ නම මොකද? මේරේ සංජීව රත්නායක. හරි. හැදිලා අපි ඇවිල්ලා නිරෝධානය වුණා. නිරෝධානය වුණාට පස්සේ අපේ මේ සභාපතිතුමා කතා කරලා ඉවරලා කිව්වා මට බඩුමල්ල ඇවිල්ලා තියෙනවා ගන්න කියලා. ඒකල මම ග්‍රාම සේවක කාර්යාලයට ගිහිල්ලා මගේ බඩුමල්ල ගත්තා. ගිහිල්ලා ඉවරලා බලනකොට බඩු අඩුයි ගොඩක් කිව්වා. ලිස්ට් එකක් තිබුණා එතන මේ ගැට ගහලා තිබුණේ මල්ල. පිටි කිරි පිටි එක නෑ. සීනි කිලෝ 5ක් කියලා තියෙන 3යි තියෙන්නේ. 3ක් විතර තමයි තිබුණේ. පරිප්පු අඩු, සැමන් නෑ. ගිනි පෙට්ටි නෑ. ඉතින් ලිස්ට් එකේ තිබුණ ගොඩක් දේවල් අඩු. දැන් දැන් කොහොමද මේක අඩු කියලා හිතුනේ? ඒක ලිස්ට් එක ඇහුවා. හා ලිස්ට් එක දැන් තමාර්තන් වලට ගිහිලා තියෙනවා බෑග් එක මහලා. දෙහිගොල්ලට ගිහිලා තිබුණා බෑග් එක මහලා. ඒකේ බඩු ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ලිස්ට් එකක් වෙනම තියෙන ලිස්ට් එකේ කිරිපිටි කිලෝ එක හාල් තව පාම් පිටි පරිප්පු සීනි ඒ ඔක්කොම ලිස්ට් එකේ තියෙන විදිහට තියෙනවා. දැන් අපිට ලිස්ට් එකක් මොකුත් නැහැ. මා බෑගේ මහලා නැහැ. නිකන් ගැට ගහලා විතරයි. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ මම මේ සභාපතිතුමාට කිව්වා මේ වගේ ගොඩක් දේවල් බඩු අඩුයි කියලා.
ඊට පස්සේ සභාපතිතුමා මේ කතා කරලා ප්‍රාසිල් එකතුමාට කතා කරලා ඉවරලා මේ ආපහු පහුවද උදේ ගෙනත් දෙනවා ආපහු මේ ගෙදරට කිරිබිටි එකයි හාල්මස් වගේ කුයි ආපහු ගෙනත් දෙනවා පහුවදා ගෙදරට. කවුද ගෙනා? ග්‍රාමසේවක. වාට බඩු ගෙනත් දීපු ග්‍රාමසේවක මහත්තයාම දාපහු ඉදුරු බඩු ටික ගෙනත් දුන්නේ. ඔව් ඔව්. ඊට පස්සේ නෝනා බැනලා එළව ගත්තා. ඇයි බැන්නේ? ඇවිල්ලා ඉවරලා මේ බඩු අඩුයි මේ මෙහෙමයි කිව්වට පස්සේ ගෙනත් දෙනකොට මේ නෝන බැනලා එළව ගත්තා. ග්‍රාමසේවකට? ග්‍රාමසේවකට. ග්‍රාමසේවක බලෙන්න දීලා ගියා අපෝ මේ කිරිපිටි කිලෝ එක පැකට් එකයි හාල් මැස්ස වගේ. ඒ දෙනක මම මොනවද කිව්වේ යා? දැන් අඩු බඩු ටික අපෝ ගෙන දෙන්න මොනවද කිව්වද? ඔව් ඔව්. ඊට පස්සේ මේ බඩු මේ ඇයි මේක දැන් අපෝ ගෙනත් දුන්නේ කියලා ඉල්ලනකොට අනම්මනම් කියලා ගියා යන්න. 10000ක බඩු නෑ එතන.